ප්‍රසන්න විතානගේ මහත්මයාගේ අලුත්ම සිනමා පටය මේ දිනවල ලොව පුරා සිනමා ශාලාවල තිරගත වෙනවා. අනිත් පැත්තෙන් මනුෂ්‍ය ස්වභාවය ගැන කතා කරන චිත්‍රපටියක්. ප්‍රසන්න විතානගේ මහත්මයා ආයුබෝවන්. ආයුබෝවන්. නම කියෝසනින් රටම එතුමන්ව හඳුරනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මුද්‍රාව සලකුණු කරපු සිනමාකරුවෙක් විදිහටත් අපිට ඔබතුමාව හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ දවස්වල මේ ලංකාවේ නාමය ලෝක සිනමා සිටියමේ සැලිටුවන් කරන්නට අපූර්ව කටයුත්තක් කරලා ඒ වෙනුවෙන් මෙහෙස මහන්සි වෙන අතරතුරේ තමයි අද දවසේ අපේ මේ වැඩසටහනට ඔබතුමා සම්බන්ධ වෙන්නේ. පැරඩයිස් ප්‍රසන්න විතානගේ මහත්මයාගේ අලුත්ම සිනමා පටය මේ දිනවල ලොව පුරා සිනමා ශාලාවල තිරගත වෙනවා. ඉතින් අපි කතා කරමු මුලින් මේ ගැන. ඔව් ඒක සතුටුදායක පුවතක්. ඉතින් ඒකට හේතුවක් වුණා පහුගිය කාලය තුල මම විතරක් නෙමෙයි අපේ රටේ අනිත් සිනමාකරුවෝත් ලෙස් ජේම්ස් පීරිස් මහත්මයා ඉඳලා ඊළඟ පරම්පරා පතිරාජ් මහත්මයා වසන්ත විජේසේකර මේ ආය මේ සිනමාවට දක්වපු දායකත්වය නිසා අපිට යම් හොඳ නමක් තියෙනවා. නමුත් පැරඩයිස් හරහා වුණේ දැන් වාණිජ වශයෙන් කියන්නේ සිනමා ශාලාවල චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ගෞරවයේ සියලු දෙනාටම යන්න ඕන. ඔව් ලොව පුරා රටවල් 11ක ඒ වගේම ස්ථාන 302ක සිනමා ශාලා 500ක මේක මේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ඔබතුමා කිව්වා වගේම ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙනිච්ච සිනමාව හරහා ඒ වගේම ඉන් පස්සේ අශෝක හඳගම මහත්මයා ඇතුළු විශාල පිරිසක් ඉන්නවා මේ ලංකාවේ සිනමාව එක එක ආකාරයෙන් ජාත්‍යන්තරයට ගෙනියපු. නමුත් දැන් ඔබතුමාගේ මේ පැරඩයිස් සිනමා පටය විශේෂ වෙන්නේ මෙතරම් විශාල සිනමා ශාලා ප්‍රමාණයක එකවර චිත්‍රපටයක් තිරගත කරපු පළවෙනි අවස්ථාව. ඔව් ඒ කියන්නේ ඔබ කිව්වා හරි. දැන් අශෝක හඳගම විමුක්ති ජයසුන්දර දෙදෙනාම මම මතක් කළ යුතුයි. ඔවුන්ගේ සිනමා කෘති විශේෂයෙන්ම ප්‍රංශේ ප්‍රදර්ශනය වෙලා තියෙනවා. අපිත් කිව්ව මයත් වෙලා කැනඩාවේ ප්‍රදර්ශනය වෙලා තියෙනවා. නමුත් මේසා විශාල ආකාරයට ප්‍රදර්ශනය වෙන්නේ ප්‍රථම අවස්ථාව. නමුත් මම හිතන්නේ ප්‍රථම අවස්ථාව කියන දේවල් ගැන අපි එච්චර ලොකුවට හිතිය යුතු නැහැ. වැදගත් වෙන්නේ මූලාරම්භයක් ගැනීම පමණයි. පැරඩයිස් සිනමාපටයේ කතා තේමාව සහ ඒකට දායක වෙච්ච රංගන ශිල්පීන් ඇතුළු කාර්මික නිෂ්පාදන මණ්ඩලය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. හොඳයි. පැරඩයිස් චිත්‍රපටියේ ඇත්තටම මගේ පළවෙනි මෙහෙම කිව්වොත් ඉන්දීය නිෂ්පාදනය සම්පූර්ණ වශයෙන්. දැන් ආකාශ කුසුම් චිත්‍රපටියේ ඉඳලා මෙතෙක් කරපු සියලුම චිත්‍රපටි කිසියම් වූ ආකාරයකට වෙනත් රටක දායකත්වයක් තිබුණ මූල්‍යමය වශයෙන්. විශේෂයෙන්ම ආකාශකුම් ශ්‍රීකර ප්‍රසාද් ඒ ආකාරයේ හැම චිත්‍රපටියම තිබුණා. ඊට කලිනුත් තිබුණා NHK ආයතනයේ ජපානයේ රූපවාහිනි ආයතනයේ තමයි පුරහඳ කළුවර සඳහා මූල්‍ය දායකත්වය සැපෙවි. මම හිතන්නේ ඒක සියලු සිනමාකරුවන්ට සිදුවිය යුතු දෙයක් නැත්නම් විවර කරගත යුතු දොරටුවක් නැතිනම් එක තැනකින් අපේ රටේ තියෙන විශාල ප්‍රශ්නයක් එක තැනකින් අපි බලාපොරොත්තු වෙනවා නම් ප්‍රාග්ධනයේ කියලා එක ගැටලුවක් තියෙනවා. එතකොට දැන් පැරඩයිස් චිත්‍රපටිය මූල්‍ය දායකත්වයේ දැක්වේ නිව්ටන් චිත්‍රපට සමාගම. ඔවුන් කේරළයේ පදනම් කරගත් සිනමා සමාගම ඔවුන්ගේ මේ දෙවැනි වෘතාන්ත නිෂ්පාදනයයි. ඒ ඔවුන් මේ තිරරචනයට කැමති වුණා. තිරරචනයේ ඒ තිරරචනය අනුව අවශ්‍ය වුණා අපිට නළුගන් දෙදෙනෙක්, නළුවෙක් සහ නිළියෙක් ඉන්දියාවෙන්. ඒක රෝෂන් මැතිව් සහ දර්ශනා එකතු වුණා. ශ්‍රී ලංකාවේ මහේන්ද්‍ර පෙරේරා, ශාම් ප්‍රනාන්දු එකතු වුණා. ඉතින් ඔන්න ඔය ආකාරයටයි චිත්‍රපටි මූලික පිරිස ගැන සඳහන් කරනවා. හරි. දැන් මේකේ කතා තේමාව ගැනත් පොඩ්ඩක් අපි කතා කරමුකෝ. ඔව්. දැන් ඔබ දන්නවා ඔබත් මාත් මේ නර්මන අයත් සියලුම දෙනාම කිසියම් අර්බුදයකට මුහුණ දුන්නා 2022. මේ රටේ ඇතිවෙච්ච ආර්ථික අවපාතය ඇති වෙලා ඒකෙදී භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා ඒ අතර සමහර අත්‍යවශ්‍ය භාණ්ඩ නැති වෙලා මිනිසුන් පාරට බැහැලා ජනාධිපතිවරේ ඔව්ව ඇත්තටම කිව්වොත් බලයෙන් පහ කරා ජනතාව පාරට බැහැලා. පැරඩයිස් චිත්‍රපටියට පසුවින් වෙන්නේ මෙන්න මේ කාලයයි. මොකද මේ කාලෙත් ඇත්තටම සංචාරකයෝ ඔබට මතක ඇති ආවා. ඒ සංචාරකයන්ට සමහර වෙලාවට අර ඒ කියන්නේ මේ කලබල ඇති වුණේ තත්ත්වයන් ඇති වුණේ අප්‍රේල් මැයි මාසේ නම් ජුනි මාසේ එනකොට සංචාරකයන්ට කිසියම් විදිහකට දුන්නා ඉන්ධන පහසුකම් ඒවා දුන්නා. ඉතින් ඉන්දියාවෙන් විශේෂයෙන්ම ආවා. මොකද ඉන්දියානුවන් ආවේ ලංකාවේ
ඉන්දියානු රුපියලක් ගෙනාව ලංකාවේ රුපියල් 4ක වටිනාකමක් ලැබුණා. මොකද ඒ තරමට අපේ රුපියල අප්‍රමාණ වුණා. ඉතින් ඔය කාලේ එන මේ ලංකාවට එන සංචාරක යුවලක් වටා තමයි මේ කතාව ගැටිලා තියෙන්නේ. ඒක ගැටුම ගත්තොත් දැන් ඔවුන් මේ රටේ මේ සිදුවෙන දේශපාලන පෙරලියට කිසිම සම්බන්ධයක් නැහැ. ඔවුන් දේශපාලනිකත් නැහැ. ඔවුන් එන්නේ ඔවුන්ගේ විවාහ සංවත්සරයේ සැමරීමටයි. පස්වෙනි විවාහ සංවත්සරය. දැන් කොහොමද මේ නමුත් මේ රටේ තිබුණ ඒ වාතාවරණේ ඒ සහ ඒ සිදුවෙන සිදුවීම ඔවුන්ගේ ජීවිතවලට බලපාන්නේ? කිසිසේත්ම තමන්ගේ කියන්නේ ඔවුන් මේ ශ්‍රී ලංකාව වාසීන්ගේ දෛවයට ඔවුන්ගේ සිසු සම්බන්ධයක් නැහැ. නමුත් කොහොමද ඔවුන් ඒකට මැදි වෙන්නේ? ඒක හරහා මට අවශ්‍ය වුණා අපේ සමාජයේ විනිවිද දකින්න. අපි මේ පසු කරපු කාලයේ විනිවිද දකින්න. ඒ පසු කරපු කාලයේ පමණක් නෙමෙයි අදත් එසේම තත්වයන් තියෙනවා විනිවිද දැකී ඔබ චිත්‍රපටිය නැරඹුවොත් ඒ සාමත් ඒ තත්වයන් තියෙනවා මූලික දේවල් අපි මූලික පෝලිම ඒවා නැති වුණාට මිනිසුන්ගේ ආර්ථික අපහසුකම් තවමත් හැමෝම දන්නවා එහෙමම තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මනුෂ්‍ය ස්වභාවය ගැන කතා කරන චිත්‍රපටියක්. මනුෂ්‍ය ස්වභාවය කියන්නේ අපේ ඇත්තටම මනුෂ්‍ය ස්වභාවයේ මතුවෙන්නේ අපි අර්බුදයකට මූණ දෙනකොටනේ. මෙහෙම දෙන්නේ කතා කරාට පේන්නේ නැහැ. හැබැයි අර්බුදයකට මූණ දෙනකොට තෙරපුමක් තියෙනකොට මනුෂ්‍ය ස්වභාවය පේනවා. අන්න ඒ තෙරපුමකදී පිළිඹිබු වන මනුෂ්‍ය ස්වභාවය ගැනයි මම කතා කරන්නේ. ඔව් දැන් අපි දන්නවා කොහොමත් අර සිනමා නිර්මාණයක් හරහා පුළුවන් රටක සමාජ ආර්ථික දේහය නිරූපණය කරන්න. විශේෂයෙන්ම අර ඉතිහාසයේ අනාගතය වෙනුවෙන් ලියා තබන්න පොතකට වගේම සිනමා නිර්මාණයකටත් පුළුවන්. ඒක තමයි මම හිතන්නේ ඔබේ සිනමාපට අතීතයේ කරපු සිනමාපට හරහත් ඔය කියන කියවීම අපිට දකින්නට පුළුවන්. මම හිතනවා මට ඒකට වචනයක් දුන්න මේ මහාචාර්ය සුචරිත ගම්ලත් අපි අද අපි අතර නැති වුණත් මම ආදරෙන් මතක් කරමින් කියනවා මේ සමස්ත සමාජ දේහයට බලපාන ප්‍රශ්න කලාකරුවාගේ විෂය විය යුතුයි කියලා. ඉතින් මම සමාජ ප්‍රශ්න පමණක් නෙමෙයි ඒ සමාජයේ ප්‍රශ්න වලට මැදි වෙච්ච ලාංකීය ගැහැණුන් සහ මිනිසුන්ගේ ජීවිත නිරූපණය කරන්න උත්සාහ කළා තියෙනවා. ගොඩක් කලාවට අපි කියනවා අර කලුසුදු චරිත, වෛවර්ණ චරිත අතරේ අපි දකින කලුසුදු චරිත. ඔබේ සිනමාපට හරහා අපි දකිනවා. අර වෛවර්ණ ලෝකේ විචිත්‍රත්වය විතරක් නෙමෙයි එතනින් එහාට ගියපු තව කතා මේ ලෝකේ තියෙනවා කියන එක ඔබේ සිනමා නිර්මාණ හරහා පෙන්눔 කළා තියෙනවා බොහෝ වෙලාවට. ඔව් මම ඒකට පොඩි දෙයක් එකතු කරා මෙහෙම. වෛවර්ණ අතර මේ කළු සුදු තියෙනවා. හැබැයි කළු සුදු අතර අන්තරය තමයි ජීවිතේ තියෙනවා කියලා මම හිතන්නේ.